අයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් ඩ්‍රයිවිං ලෙසන් වීඩියෝ සීරීස් එකේ තවත් වීඩියෝ එකක් තමයි ගෙනාවේ. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ මේ කඩීර ගැන. ඉතින් මේ ගොඩක් දිනක් මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් නැහැ. ඉතින් ඒ හින්දා අපි දඩ කන්න නැතුව මේක හරියට මගෙන ගන්න ඕනේ ඉතින් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මේ තනීරේ විතරයි අපිට වාහන ඉස්සර කරන්න බැරි කියලා. අපිට අනිත් හැම කඩේරකම වාහන ඉස්සර කරන්න පුළුවන් කියලා තමයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් ගොඩක් වෙලාවට ලර්නර්ස් එකෙන් මේ දේ කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ ඩබල් ඉරක් තියෙනවා මේ වංගුවත් එක්කම. ඉතින් මේවා ගොඩක් මනතුරුතාවයක මේවක දැන් වලින් ඉස්සර ගන්න එක. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තනීර යනවා. ඉතින් මේ වගේ ඉස්සර කරාම තමයි මේ පොලිසියෙන් හැංගිලා ඉඳලා අපිට දඩකොල ලියන්නේ ඉර කපුවා කියලා. ඉතින් මීට අමතරව ඕගොල්ලන් දන්නේ විදිහක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. මේ කඩේරි වල වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේකේ දිග කඩේරිත් තියෙනවා, කොට කඩේරිත් තියෙනවා. සාමාන්‍යයෙන් දිග කඩේරක් අඩි 20ක් විතර දිගයි. ඒ වගේම කොට කඩේරක් අඩි 10ක් වගේ තමයි දිග. ඉතින් මේකේ අපිට ඉස්සර කරන්න පුළුවන් කොට කඩේරෙන්, ඒ කියන්නේ අඩි 10 කඩේරෙන් තමයි අපිට ඉස්සර කරන්න පුළුවන්. නිකමට හරි මේ වගේ අඩි 20 කඩේරෙන් අපි ඉස්සර කරලා තිබ්බොත් එහෙම පොලිසියට මේවට දඩ ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන දිග කඩේර මේක අඩි 20ක් දිගයි. ඉතින් මේක ඉස්සර කරොත් අනිවාර්යෙන් පොලිසියට දඩකොල ලියන්න හැකියාව තියෙනවා. කල්පනාවෙන් මේක බලාගෙන එලවන්න පාර යනකොට නැත්තම් නිකරුනේ දඩ ගන්න වෙනවා. ඉතින් ඊට පස්සේ ගත්තොත් එහෙම මේ තියෙන්නේ කොට කඩේරි. ඉතින් මේක නම් අඩි 10ක් තමයි මේකෙත් දිග. ඉතින් පහසුවෙන්ම ඔයගලන්ට පාර යනකොට මේක අඳුර ගන්න පුළුවන් මේ කොටේවයි දිගේවයි. ඉතින් මේ වගේ කඩේරි තියෙන තැඟුලින් තමයි ඔයගලන්ට වාහන ඉස්සර කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඩ්‍රයිවිං කරනකොට මෙහෙම තමයි කොට කඩේරේ ඔයගලන්ට පේන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කොටේකයි දිගේකයි පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තැඟුලින් තමයි ඔයගලන්ට වාහන ඉස්සර කරන්න පුළුවන්. ඉතින් අනිත් තැඟුලින් ඉස්සර කරොත් එහෙම, ඒ කියන්නේ දිග කඩේරෙන් ඉස්සර කරොත් එහෙම අනිවාර්යෙන් පොලිසියට දඩ ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා නොදන්න කෙනෙක්ට මේ දේ වටින් නැති කියලා. ඉතින් ඒ වගේ මතකතුව රයි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඕගලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් හැම වෙනකම් ඕගලන්ට සුබ දවසක්.